දැන් බෝපත්කන්ද තරණය කරන ගමන් ඉන්නේ. අද අපේ ගමනට එක තුනේ හතර දෙනයි. ඔයාලට පේන ඇති හතර දෙනා. දැන් පැය භාගයක විතර කන්දක් නැගගෙන ඇවිල්ලා තින්නේ. තව ඉතුරු කිලෝමීටර් කීපයක් තියෙනවා අපිට යන්න. ඒත් එක්කම අපිට කන්ද උඩට යන්න පුළුවන්. හරිම මහන්සි ගමනක්. මම හිතන්නේ තපයක් විතර නැගෙන උඩට යන්න පුළුවන් වෙයිනේ. පුළුවන් වෙයිනේ. හරි මාන්සි. හරි ඉන්ක්ලයින් එක ආවේ නෑ. මේ පාරෙන්ද යන්නේ? උඩ බොබත් කන්දට. පල්ලිය පාරේ. හරි අපි දැන් අපේ ගමනේ අමාරුම කොටසට ඇවිල්ලා තියෙන්නේ. දැන් තියෙන්නේ මේ හරියෙන් ගලක් උඩින් නගින්න. මෙතනින් එහා පාරක් නැහැ. අපි ගිහිල්ලා බලමු පොඩ්ඩක් ලිස්සනවලු. අද ඊයේ දවසේ තිස්සේම වැස්ස නිසා පොඩ්ඩක් ලිස්සනවලු මේ හැරේ. ඉතින් ගොඩක් වැඩිසිමින් ගන්න වෙනවා. අපි එනම් ගිහිල්ලා බලමු. අදත් කලවර කරලා තියෙන්නේ. මං හිතන්නේ ගොඩක් දුරට තව පැය භාගයකින් පැකින් වගේ වහී. ඉතින් අපි බලමු ඒකට කලින් මේ උඩහට තරණය කරලා උඩ ආඩ ගිහිල්ලා ඉන්න. අපේ ටූ එකම යනවාද? එහෙනම් අපි උඩහට ගිහිල්ලා බලමු නේ. හොඳගනම් ගොඩ කාලෙ පස්සේ හයික් එකක් ආවේ. මං හිතන්නේ අපි දැන් අවුරුදු දෙකමාරක් තිස්සේ එකම හයික් එකක්වත් එන්න බැරි වුණා. ඉතින් අවුට් ඔෆ් ප්‍රැක්ටිස් හින්දා ගොඩක් මහන්සියි. ඒත් අපි ගමන කන්ටිනියු කරන ඉස්සරහට අපිට සීමිත වෙලාවක් තියෙන්නේ. ඒ වෙලාව ඇතුළතදී හොඳ වීඩියෝ ටිකක් කරගන්න තමයි අපිට අයිඩියා එකක් තියෙන්නේ. අපි එනවා. වහින්න කලින් උඩහට ගිහලා බලමු නේ. අපි දැන් කඳ මුදුන ළඟටම තරණය කරලා තින්නේ. තව පොඩි ගමනක් තමයි තියෙන්නේ. මං හිතන්නේ තව විනාඩි 10 15 වගේ උඩට යන්න පුළුවන්. හරිම ලස්සන තැනක්. ඉතින් අපි හිතුවා මේ හරිය නවත්තලා ගොඩක් වෙලා කාලය ගත කරලා යන්න කියලා. මේ හරිම නිදහස් මේ හරිය. ඊදල හොලඟක් තියෙන්නේ. ඒත් එක්කම මේ වර්ෂාවටත් වහින්න වගේ පොඩ්ඩක් තියෙනවා. මෙන්න මේ පාරෙන් තමයි අපිට දැන් උඩට යන්න තියෙන්නේ. අපිට මේ පාරෙන් උත් යන්න පුළුවන්. හැබැයි ගොඩක්ම ලස්සනයිලු මේ පාර. ඉතින් අපි හිතුවා ගොඩක්ම ලස්සන පාර චූස් කරගමු කියලා. එහෙනම් අපි මේ පාරෙන් ගිහිල්ලා බලමු. premiumbeat.com Thank you.
අපි දැන් කන්දේ මුදුනටම ඇවිල්ලා ඉන්නේ. මේකින් එහා අපිට යන්න තැනක් නැහැ. මේ තැනට එන්න තමයි අද දවස පුරාම අපි මහන්සි වුණේ. ලොකු කන්දක් තරණය කරන්න උනා. මම ඉතින් පැය 3ක් විතර වයින් එන්න උනා මේ කන්දේ මුදුනට එන්න. හරිම මහන්සි. ඊට පස්සේ අපි කට්ටිය මහන්සියට නිදාගෙන ඉන්නවා. ඒත් එක්කම ඔයගලන්ට මේ පේන ඇති ආවට හරිම ලස්සන සීනියර් එකක් තියෙන්නේ. පොඩ්ඩක් වැස්සා. ඒත් එක්කම අපි මග නවත්තලා පොඩක් වෙලා ඉඳලා වැස්ස පොඩක් අඩුණු ගමන් ආයි අපි ගමන පටන් ගත්තා. දැන් මේ කන්දේ මුදුනේ ඉන්නේ. අපි පොඩි වෙලාවක් මෙතන ගත කරන්න හදන්නේ පොඩක් මාන්සියෙන්ද. අපි එන පළයට යන ගමන් ඊළඟට එක බලමු නේ. අපි මෙතනින් නිමා කරනවා. ඒ මොකක් පල්ලේ මේ ඉක්මනින් පල්ලේට බහින්න ඕන නිසා මොකද කිව්වොත් තව පොඩි වෙලාවකින් මේ හැරි එම මීදුමින් කව වෙනවා. එතකොට අපිට පල්ලේට බහින්න බැරි වෙනවා. ඕ පාර පේන්නේ නැහැ. ඉතින් අපි හිතුවා ඉක්මනින්ම පල්ලේට බහලා අපේ අද ගමන මෙහෙමම ඉවර කරන්න. එහෙනම් අපි පල්ලේට හිමින් සීරු වෙනේ. Hi. Hi. මොකද වැඩන්ට ගියාද? ඔව් මේ හරි අමාරුයි යන්නේ පල්ලේට. හරි ඔකේ bro. ඔකේ ඔකේ. හලෝ බ්‍රෝ කොහොමද? මේ මාන්සියද? මාන්සියද? මාර මාන්සි. හා. භාගයක් විතර තව දිනවනේ. භාගයක් දිනවනේ.